එයා ජනාධිපති වෙලා දැන් අවුරුදු දෙකක් පාස්කු දින ප්‍රහාරය වෙනුවෙන් එක අල්ප මාත්‍රයක දෙයක් කරේ නැහැ. එහෙම රනිල් වික්‍රමසිංහව පාස්කු දවසේම ඔයාගේ ගෙදර ගෙනිලා රසබොජුන් දුන්නට අපිට කමක් නැහැ. හැබැයි ආපහු කියනවා පාස්කු ඉස්සරහට දාලා සජිත්ට හුරේ දාලා රනිල් වික්‍රමසිංහව හුරතල් කරන වැඩ ලෑස්ති වෙන්න එපා. එහෙම වුණොත් මීළඟ කතාව අපි මීට වඩා ගොඩාක් වෙනස් වෙනවා මහත්තයෝ. පැහැදිලිව ඒක කියන්නට ඕනි. You're watching the Life Traveler channel. සුබ මධ්‍යනක් කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම මම නීතිඥ මනෝජ් නානයක්කාර කැඳවුම්කරු People's Tomorrow සංවිධානයේ. දැන් මේ වෙනකොට අපිට පේනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හැටියට නීති අනපනත් විශාල ප්‍රමාණයක් සම්පාදනය කරනවා, අලුතෙන් හඳුන්වා දෙනවා, ඒ වගේම තියෙන නීති ප්‍රති සංවිධානය කරනවා. මේ වගේ කරුණු ගණනාවක් අපිට මේ මොහොතේ දැක් ගන්න හම්බ වෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි, එකක් තමයි රනිල් වික්‍රමසිංහට සහ අධිකරණ අමාත්‍යවරයා හැටියට විජේදාස රාජපක්ෂටත් ඒත් එක්කම මේ කිසිදු ජනවරමක් ජනමතයක් නොමැති ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු හැබැයි පාර්ලිමේන්තුවේ ඔලුගෙඩිය 134කින් ව්‍යවස්ථා වංගුවක් ගහලා ජනාධිපතිවරයා වෙච්ච රනිල් වික්‍රමසිංහටත් පාර්ලිමේන්තුවේ අතිශය විකෘතියක් බවට පත් වෙලා තියෙන ජනතා නියෝජිතයක් සහිත මේ පාර්ලිමේන්තුවටත් මේ මොහොතේ ලහිලහියේ කඩිමුඩියේ මේ ආකාරයේ රටට බලපාන, රටේ අනාගතයට බලපාන, රටේ සමස්ත මහජනතාවට බලපාන නීති ප්‍රතිසංවිධානය කරන්නත් නැවත අලුත් නීති හඳුන්වා දෙන්නත් තියෙන සදාචාරාත්මක අයිතිය මොකද්ද කියන කාරණේ. දැන් අපි දැක්කා මේ නීති බොහොමයක් ගෙන්නේ අර පහුගිය කාලේ පුරාවටම එයාලට කරගන්න බැරි වෙලා හිටපු දේවල් බොහෝ කඩිමුඩිය ගේනවා. ඒ නිසා මේ බොහොමයක් නීති ගෙන්නේ රට ගැන හිතලා, රටේ ජනතාව ගැන හිතලා, රටේ ජනතාවගේ අභිවෘද්ධිය ගැන හිතලා, ජාතික ආරක්ෂාව ගැන හිතලා, ආර්ථිකයේ සංවර්ධනය සහ උන්නතිය ගැන හිතලා නෙවෙයි, පුද්ගල කණ්ඩායම්, වෘත්තීය සමිති, සමාජ ක්‍රියාකාරිකයන් තමන්ගේ දේශපාලන මතයට පටහැනිව වෙනත් දේශපාලන මතයක් දරන එක් කණ්ඩායම් ඉලක්ක කරගෙන ඔවුන්ව මර්ධනය කරන්න, ඔවුන්ව වාරණය කරන්න, ඔවුන්ව මැඩ පැවැත්වීම සඳහා තමයි මේ අලුත් නීති සම්පාදනය කරන්න කියන කාරණේ මේ වෙනකොට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. ඒ නිසා මොකද ඒක අපිට පේනවා, අපි ගත්තොත් උදාහරණයක් විදියට ලහිලහියේ ටිරාන්නල සමාජ්‍යවරයා ගෙනාපු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙදුම්පත්, ඔන්ලයින් සේෆ්ටි බිල් එක OSB කියලා අපි හඳුන්වන ඒ පනත් කෙටුම්පතේ තිබෙම වගන්ති 57යි. ඒ වගන්ති 57න් වගන්ති 34ක් දරු ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා සංශෝධනය කරන්න ඕනි කියලා. ඒක සංශෝධනය කරේ නැත්නම් ඇතැම් වගන්ති ජනමත විචාරණයකට යන්න ඕනේ, ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ 3/2කින් සම්මත වෙන්නට අවශ්‍යයි කියලා පැහැදිලිව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා. මොකද ඉතිහාසයේ කවදාටත් වඩා වැඩි පෙත්සම් ප්‍රමාණයක්, නඩු ප්‍රමාණයක් ඒ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කිරීම පත්‍ර විරුද්ධව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු වුණා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු සලකලා බලලා කිව්වා වගන්ති 34ක් සංශෝධනය කරන්න කියලා. හිතන්න වගන්ති 57ක් තියෙන කෙටුම්පතක වගන්ති 34ක් සංශෝධනය කරන්න කියනවා නම් ඒ පනත් කෙටුම්පතේ ඇති හරය කුමක්ද, පනත් කෙටුම්පතේ ඇති වටිනාකම කුමක්ද, එනයින්ම ඒ පනත් කෙටුම්පත කොච්චරක් දුරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනනුකූලයිද කියන කාරණේ පැහැදිලි වෙනවා. අපි උගුර ලේ රහ වෙනකන් කිව්ව එක තමයි කඩිමුඩිය මේ පනත් කෙටුම්පත ගේන්න එපා කියලා. අන්තිමට අපි දන්නවා කතානායකවරයාට විශ්වාස භංගයක් ගෙන එන තැන දක්වා ඒ පනත් කෙටුම්පත පනතක් බවට පරිවර්තනය කර ගැනීමේ ක්‍රියාවලිය ගියා. පැහැදිලිව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කමිෂන් සභාව පවා කිව්වා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීලා තියෙන සංශෝධන උපදේශන නිර්ණායක ක්‍රියාත්මක නොකර තමයි මේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතය පනත් කෙටුම්පත පනත බවට පරිවර්තනය කරගත්තේ කියලා. හැබැයි එහෙම තියෙනකොට ඒ පනත් කෙටුම්පත දන්න දේශපාලන ඒ තක්කඩි වංගුටික ගහලා
ඒ මජර දේශපාලන උපායන් යොදලා පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි සෙල්ලම ඇතුලේ ඒ පනතක් බවට පරිවර්තනය කරගත්තා. මොකද ඊට පස්සේ වුනේ? මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පනත් කෙඩුම්පත පනතක් බවට පත් කරගෙන සුමාන දෙකක් ගියේ නැහැ. සුමාන දෙකක් ගියේ නැහැ. අඩුමතරමේ නීතිය ක්‍රියාත්මක කරන්නත් හම්බුන්නේ නැහැ. අදාළ අමාත්‍යවරයා ටිරාන්නලස් නැවත කැබිනට් මණ්ඩලයට ගේනවා මේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙඩුම්පතට පනතට සංශෝධන 46ක්. සංශෝධන 46ක්. ඒකට පනත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හම්බ වුණා. හැබැයි අදටත් කවුරුත් දන්නේ නැහැ මොනවද ගෙනාවු සංශෝධන කියලා. දැන් බලන්න පනත් කෙඩුම්පත පනතක් බවට පත් කරගන්න තිබිච්ච තදියම නිසා අඩුපාඩුකම් බොහෝමයක් සහිත පනතක් නිර්මාණය කරගත්තා. මොකද්ද මේකෙන් කියන්නේ? උද්දච්චකම්, අහංකාරය, මේ වගේ කුප්ප ඔළුගෙඩි කුරුවල් වෙච්ච මන්ද මානසික දේශපාලඥයෝ මේ රටේ මිනිස්සුන්ගේ ධනය තමන්ට ඕන ඕන දේවල් කරන්න මේ විදියට නිර්ලජ්ජිතව පාවිච්චි කරනවා. අපි හැමෝම දන්නවා පාර්ලිමේන්තුවේ දවසක සැසිවාරයක් පවත්වන්න වියදම විතරක් ලක්ෂ 100ක්. ඔය කැමති එක්කවත් ගෙදරින් ගෙනාපුවා නෙමෙයි. ලක්ෂ 100 කියන්නේ කජුවට කොස්සට නෙමෙයි, රුපියල් ලක්ෂ 100ක්, කෝටියක්. මේ රටේ අහිංසක අම්මා තාත්තට කන්න බොන්න නැතුව, බෙහෙත් ටික නැතුව ඉන්න වෙලාවක මුම් මුන්ගේ තක්කඩි න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරන්න දවසට ලක්ෂ 100 ගානේ වියදම් කළා මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යනවා. අන්න එහෙම තමයි OSB ගෙනාවේ. ඊට පස්සේ ගෙනාවා ත්‍රස්ත විරෝධී පනත් කෙඩුම්පත ATA ඇන්ටි ටෙරරිසම් ඇක්ට් එක. ඒක සම්බන්ධයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ විශාල ප්‍රමාණයක් ඒක අභියෝගයට ලක් කරා. අපි විශ්වාස කරනවා මේ වෙනකොට ත්‍රස්ත විරෝධී පනත් කෙඩුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තමන්ගේ නිර්ණායක සහ සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි අද වෙනකන් ඒ ගැන මීක් කියලා කියන්නේ මොනවද ඉදිරිපත් කළ තියෙන සංශෝධන කියලා අද වෙනකන් ඉදිරිපත් කිරීමක් කරන්නේ නැහැ. ඒ නිසා මෙහෙම අසාර්ථක පනත් කෙඩුම්පත් ලහිලහියේ ගේන්න දඟලන ආණ්ඩුව දැන් අධ්‍යාපන ප්‍රවේශස් කරන ප්‍රතිපත්ති රාමුව හදන්න හදනවා. ඊට අමතරව IMF යෝජනා නීතියක් විදිහට සම්මත වෙන්න ඕනි කියලා කියනවා. සම්මත කරනවා කියලා කියනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ කියනවා අපි තව නීති ගොඩක් ගේනවා කියලා. ඒත් එක්කම ඉදිරියට ගේන්න යනවා විකාශන අධිකාරී පනත් කෙඩුම්පත්. අපි අහනවා රනිල් වික්‍රමසිංහට හෝ මේ ආණ්ඩුවට මොකා දීපු බලයක්ද තියෙන්නේ? තමන් පැදුරු කොට්ට ටික අකුලගෙන යන්න සූදානම් වෙලා ඉන්න මොහොතේ තමන්ගේ බලය තමන්ගේ ඇස් ඉදිරිපිට අහිමි වෙන බව පෙනිපෙනි ගත වෙන නිමේෂයක මෙහෙම රටට බලපාන නීති ගේන්න, රටටම බලපෑත්වන නීති සම්පාදනය කරන්න රනිල් වික්‍රමසිංහට හෝ මේ පාර්ලිමේන්තුවට හෝ තියෙන සදාචාරාත්මක අයිතිය මොකක්ද කියන ප්‍රශ්නේ අපි පැහැදිලි වහනවා. එනිසා අපි කියනවා ඔයාලට කිසිදු බලයක් කිසිදු හැකියාවක් නැහැ මෙවැනි නීති සම්පාදනය කරන්න කියන කාරණේ. ඒ නිසා කරුණාකරලා තමන්ට තියෙන්නේ ටෙම්පරියක් අදින්න. තමන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා මිසක්ක මේ රටේ 2.22 ලක්ෂයක් ජනතාවගේ බහුතර කැමැත්තෙන්, බහුතර මනාපයෙන්, බහුතර එකඟතාවෙන් පත්වෙච්ච ජනාධිපති නෙමෙයි. තමුන්ගේ පක්ෂය එක මන්ත්‍රී ධූරයක් ජාතික ලැයිස්තුවෙන් පත්වෙන මන්ත්‍රී ධූරයක් දක්වා පල්ලෙහාට මේ රටේ මිනිස්සු පල්ලෙහාට දාපු පක්ෂයක්. ඒ පක්ෂයේ නායකයා තමුන්. එනිසා මේ රට තුළ ඇතිවෙච්ච ශ්‍රේෂ්ඨතම ජන අරගලය දඩමීමා කරගෙන තමුන් ජනාධිපති වුණාට මතක තියාගන්න ඕනේ ඒක මේ රටේ ජනතාවගේ අභිලාෂයක් නෙමෙයි, ඒක මේ රටේ ජනතාවගේ කැමැත්තක් නෙමෙයි, ඒක තමුන්ට හම්බෙච්ච ජන වරමකුත් නෙමෙයි. ඒ නිසා තමුන් ඇවිල්ලා ජන මතයක් නොමැති හුදෙක් නමටපත් වෙච්ච ව්‍යවස්ථාව තුළ වංගුවක් ගහපු නිකම් නිකං ජනාධිපතියෙක් විතරයි කියන කාරණේ මතක තියාගන්න. ඒ නිසා මේ රටේ මේ මොහොතේ බලපෑත්වෙන උත්තරීතර නීතිය වෙච්ච 1978 ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව නිශ්චිතවම මේ අවුරුද්ද තුළ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තමුන්ට
ඔය පැදුරු කොට්ට ටික අකුලගෙන තමුන්ට නැවත පසු බැහැලා තමුන්ට වනවදින්න සිද්ධ වෙනවා කියන කාරණේ නිශ්චිතයි මේ මොහොතේ මතක් කරමු. ඒත් එක්කම මහින්ද අමරවිරුන් ඇහි හරි ලස්සන කතාවක් කියන. මේ අවුරුද්ද මාර සුබයිලු. මේ අවුරුද්ද මාර ජයයිලු. මේ අවුරුද්දේ කෑම තියනවලු, භාණ්ඩ තියනවලු, කෘෂිකර්මයට අදාළ දේවල් තියනවලු ඉතිරෙන්න. ඉතිරෙන්න. මන් දන්නේ මහින්ද අමරවිර ඇමතිවරයාගේ අම්මා ජීවතුන් අතර ඉන්නවද කියලා. හැබැයි එහෙම ජීවතුන් අතර ඉන්නවා නම් ඒ අම්මට අපි දොසක් කියන්නේ නැහැ. මහින්ද අමරවිරට අපි කියනවා අම්මගෙන් අහලා බලන්න අම්මට මේ දවස්වල වැඩිපුර කිඹුහුන් යනවද කියලා. මොකද මේ රටේ කඩේ තියෙන භාණ්ඩ ඔය භාණ්ඩ ඉතිරෙන්නේ තමුන්ලගේ කෙහෙල් මලක කෙරුවාවකින්ද නෙමෙයි. මේ රටේ මිනිසුන්ගේ ක්‍රය ශක්තිය මිලදී ගැනීමේ හැකියාව ඉතාමත් පල්ලෙහාට වැටලා තියෙන හින්දා ඉස්සර හාල් කිලෝ 5ක් ගත්ත එක දැන් හාල් කිලෝ එක අරන් ගිහිල්ලා එදා වේල කන තත්ත්වෙටපත් වෙලා තියෙන හින්දා එදා එළවලු 500 ගත්ත එක අද ග්‍රෑම් 100 අරන් ගිහිල්ලා එදා වේල පිරිමහ ගන්න තැනකටපත් වෙලා තියෙන නිසා එදා කුකුල් මස් කාපු එක අද හාල් මැස්සු ටිකක් කාලා ජීවත් වෙන මට්ටමට තමන්ගේ ජීවිතය පරිවර්තනය කරගෙන තියෙන නිසා ඒ නිසා මේ මොහොතේ මහින්ද අමරවීරලා හිතනවනම් රනිල් වික්‍රමසිංහගේ මහලු ආර්ථික විද්‍යාවක් ඉඳ එමු නැත්තම් මහින්ද අමරවීරගේ කෘෂිකර්ම අමාත්‍යංශයේ පට්ට වැඩක් වෙච්ච හින්දා එමු නැත්තර වැඩකට තුට්ටු දෙකේ වෙළඳවතියා නලින්දගේ ඒ අමාත්‍යංශයේ නලින්ගේ ඒ අමාත්‍යංශයේ මහලු සැලැස්මක් අනුව ක්‍රියාත්මක වෙච්ච හින්දා මේ වෙලාවේ වෙළඳපොලේ බඩු පිරී ඉතිරෙනවා කියලා අපි කියනවා අන්දන්න ලෑස්ති වෙන්නවා මිනිස්සුන් මේ භාණ්ඩ තියෙන්නේ ආහාර තියෙනවා තමයි ඇත්ත කතාව හැබැයි මොකද යථාර්ථය යථාර්ථය තමයි වෙළඳපොලේ වෙළල් සැලේ සාමාන්‍ය ගමේ පොලේ තියෙන භාණ්ඩ මිලදී ගන්න මේ රටේ අහිංසක අම්මා තාත්තට සහෝදරයා සහෝදරියට මේ වෙලාවේ ක්‍රය ශක්තිය නැති වෙලා තියෙන මිලදී ගැනීම හැකියාව නැති වෙලා තියෙන පරිභෝජනය ඒ නිසා සීග්‍රේන් අඩකට වඩා අඩු වෙලා තියෙන අඩකට වඩා අඩු ඒ නිසා ඔයාට සිංගිතයාතල් එකක් වෙන්න පුළුවන් මාර බඩු ගොඩක් තියෙනවා කියලා. මොකද ඔක රනිල් වික්‍රමසිංහගේ ගෙදර කුස්සියට දැනෙන්නේත් නැහැ. මහින්ද අමරවීරගේ කුස්සියට දැනෙන්නේත් නැහැ. ඇයි? එයාලට ආණ්ඩුවෙන් ඒ දේවල් සපයන නිසා. හැබැයි ගමේ ඉන්න අහිංසක අම්මා තාත්තගේ කුස්සියට මේ නගරේ ඉන්න නාගරිකයාගේ කුස්සියට මතක තියාගන්න දැනෙන දැනිල්ල ඒක ප්‍රතිපලයේ තමුන්ට දන්නන්නේ ඒ මිනිස්සු ඉදිරි මැතිවරණයකදී කියන කාරණේ. ඒත් එක්කම නාමල් රාජපක්ෂ දැන් බිම්මට්ටම ඉදලා ශක්තිමත් වෙන්න හදනවා. නාමල් රාජපක්ෂ කියනවා IMF එකට වගේම ජනතාවට සලකන්න කියලා. කාටද මේ නාමල් කියන්නේ? ඒත් එක්කම නාමල් රාජපක්ෂ කියනවා අපි ඡන්ද ඉල්ලන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව කියලා. අනේ ගොම් පුතේ. දැන් තමුන් ඇහෙට තේරෙන්නේ නැද්ද? මේ රටට මේ මට්ටමට කෙලවිලා තියෙන්නේ. මේ රට මේ මට්ටමට බිඳ වැටලා තියෙන්නේ. මේ රට බංකොලොත්තුනේ උඹලගේ අපොච්චිලගේ උඹලගේ බාපොච්චිලගේ උඹලගේ මහපොච්චිලගේ කෙරුවාවෙන්ද කියලා. ඊට අමතරව උඹලයි උඹලගේ අයියලා මල්ලිලයි මේ රටේ ආර්ථිකයත් එක්ක දාදු කෙලලා මේ රට උකස් කරලා මේ රට සින්න වෙලා මේ රට බංකොලොත් වෙලා මේ රට පොල් කට්ටක් අරගෙන ලෝකේ වටේ හිඟා කන තත්වයට පත් කරපු උඹලගේ කෙරුවාවෙන්ද කියලා උඹලට තේරෙන්නේ නැද්ද? එනිසා IMF එකට සලකන විදිහට මිනිස්සුන්ට සලකන්නේ කියලා හරියන්නේ නැහැ. ඇයි එක කියලා හරියන්නේ නැත්තේ? මේ මොහොතෙත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයේ ඉන්නේ දිනේෂ් ගුණවර්ධන අගමැතිකම දරන්නේ පාර්ලිමේන්තුවේ අතිශය බහුතරයක් කැබිනට් මණ්ඩලයේ නියෝජනය කරන්නේ තමුන්ගේ පක්ෂෙම මන්ත්‍රීවරු. ඒ වගේම තමුන්ගේ පක්ෂයේ උදව්වෙන් තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. එක පැත්තකින් මේ රට අගාධයට ගෙනියන වැඩපිළිවෙලට තව තවත් සහයෝගය ලබා දෙමින් රටට වින කරන අණපනත් සම්මත කරන්න පාර්ලිමේන්තුව ඇතුලේ සියලු ආශිර්වාදය බහුතර බලය ලබා දෙමින් අනිත් පැත්තට ඇවිල්ලා නාමල් රාජපක්ෂ මිනිස්සුන්ට කියනවා රනිල් වික්‍රමසිංහට අපි කියනවා කියලා IMF එකට වගේම මිනිස්සුන්ට සලකන්න කියලා. ඔය හිතන් ඇති අර 2022 අප්‍රේල් 9 වෙනිදා පටන් ගත්ත ජන අරගලයට කලින්
හිටපු දෙන දෙයක් කාලා වෙන දෙයක් වෙද්දෙන් කියලා බලාගෙන හිටපු පුරවැසියා රටවැසියා තමයි තාමත් මේ ලංකාව තුල ඉන්නේ කියලා නෑ එක වෙනස් වෙන්නේ කොහමද එක වෙනස් වෙන්නේ සවිඥානික ඡන්දදායකෙක් සවිඥානික පුරවැසියෙක් මේ වෙන්නේ මොකද්ද කියන සිහිබුද්ධියෙන් ජීවත් වෙන මිනිස්සෙක් මේ මොහොතේ රට තුල බිහි වෙලා තියෙනවා ඒ නිසා මිනිස්සු අවධානයෙන් ඉන්නේ එනිසා අවධානයෙන් ඉන්නේ. එනිසා ඡන්ද තියන්න ඕනේ තමයි. හැබැයි ඡන්ද සිටියම අකුලන වැඩේට උදව් කරෙත් තමුන් ළම තමයි. මිනිසුන්ට පීඩා පමුණුවන බදු පනත් අසීමිතව ජනතාවට වෘත්තිකයන්ට පෙළන වෘත්තිකයා පීඩාවට පත් කරන බදු පනත් ඔය පාර්ලිමේන්තුව ඇතුලේ සම්මත කරගන්නකොට. ඒ සඳහා අනුමැතිය දීලා අත්උස්සපුවේ තමුන්ගේ පක්ෂම තමයි. තමුන්ලගේ පක්ෂම තමයි. එනිසා අද වෙනකොට මේ මිනිස්සුන්ට වැටෙන්න තැනක් නැහැ. කබලෙන් ලිපට නෙමෙයි ලිපෙන් ඊළඟ තැනටත් වැටෙන්න සිද්ධ වෙලා ඉවරයි. එනිසා තමුන්ගේ ඔය සුරතල් සිඟිති සුරංගනා කතා හොඳයි දේශපාලන වේදිකාවට විතරක්. හැබැයි මේ රටේ මිනිස්සු සබුද්ධිකව මේ මොහොතේ හැම කෙනාගේම කෙරුවාව දිහා බලාගෙන ඉන්නවා කියන කාරණේ අපි පැහැදිලිව මතක් කරන්න අවශ්‍යයි. ඒත් එක්කම මේ රටේ දේශපාලන ඉතිහාසයේ සුභවාදී මන්පෙතකට යොමු වෙන්න සිටින තවත් කරුණක් අපිට පේනවා. ඒ තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා සහ අනුර දිසානායක මහත්මයා අතර ආර්ථික විවාදයකට විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙකක් අනාගතයේදී බලය ලබා ගනී කියලා හිතන පක්ෂ දෙකක් ඒ නිසා ඔවුන් අතර විවාදයකට දැන් මඟ පෑදෙමින් සිටිනවා. ඒත් එක්කම මේ දෙකල්ල අතර නොයෙකුත් විවාද තියෙනවා. කියනවා ආර්ථික කමිටු අතර තියන්න ඕනේ ආර්ථික කවුන්සිල් අතර විවාද කරන්න. හොඳයි. අපි කියන්නේ දැන් මේ විවාදය සම්බන්ධීකරණය කරන්න නලින්ද සහ නලින්ව පත් කරලා තියෙනවා. අපි ඔය දෙන්නට කියන්නේ මේක වෙට්ටු දදා වංගු දදා දෙපැත්තට යන තැනකට ගෙනියන්න එපා. ඒ වෙනුවට මේ රටේට හොඳ පූර්වාදර්ශයක් සපෙමින් මේ විවාද දෙකම බොහෝ හොඳ විනිවිද භාවයක් සහිතව පවත්වන්න. ඇයි ඔබ දෙගොල්ලොම මේ රටේ වගකීම බාර ගන්න අපේක්ෂාවින් කණ්ඩායම් දෙකක්. ඒ නිසා මේ රටේ මිනිස්සු දැනගන්න ඕනේ. ආර්ථිකමය වශයෙන් වැටිලා තියෙන රට ආර්ථිකමය වශයෙන් බංකොලොත් වෙලා තියෙන රට ගොඩනගන්න සමගි ජන බල වේගයටත් එහි නායක සජිත් ප්‍රේමදාස මහත්මයාටත් ඒ වගේම ජන බල වේගයටත් ඒ වගේම එහි නායක අනුර කුමාර දිසානායක මහත්මයාටත් තියෙන සැලසුම් මොනවද ප්‍රතිපත්ති මොනවද වැඩසටහන මොකද්ද ව්‍යාපෘතිය මොකද්ද කියලා මේ රටේ මිනිස්සු දැනගන්න අවශ්‍යයි. ඒ නිසා මේ ප්‍රවේශය කවුරු ගත්තත් ඉතාමත් හොඳ ප්‍රවේශයක්. ඒ නිසා ඒ පක්ෂ දෙකට අපි පීපස් මොරු සංවිධානය හැටියට අපි ඉල්ලීමක් කරනවා මේ අවස්ථාව නැති කරන්න එපා. ඉතාමත් හොඳ අවස්ථාවක් මේ රටේ නව දේශපාලන සංස්කෘතියක් නව ක්‍රම වෙනසක් කරා යන ගමනක ඒ අරුණලු දකින්න අපේක්ෂාවෙන් ඉන්න මොහොතක අපි ඔබට ආරාධනා කරනවා මේ අවස්ථාව මගහරින්න එපා මේ අවස්ථාව බැහැර කරන්න එපා මේ අලුත් දේශපාලන සංස්කෘතියකුත් මේ රටේ මිනිස්සුන්ට කියලා දෙන්න කියලා දීලා ඉතාමත් හොඳ විවාදයක් පවත්වලා තමුන්ගේ හැකියාව තමුන්ගේ ප්‍රතිපත්ති තමුන්ගේ අභිලාෂයන් තමුන්ගේ අරමුණු මේ රට හමුවේ තියන්න කියලා ඒ පක්ෂ දෙකටත් පක්ෂ දෙකේ නායකයන්ටත් අපි ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. ඒත් එක්කම තව එක්කෙනෙක් පොඩි කතාවක් කියන්න තියෙනවා. ඒ තමයි සමගි ජන බල වේගයේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාට. එයා තමයි සමගි ජන බල වේගයේ ක්‍රිස්තියානි කටයුතු සම්බන්ධ කමිටුවෙත් ඉන්නේ එක්කෙනා. අපිට කාවින්ද හම්බුණා කාවින්ද අපි දන්න කෙනෙක් ඒක න අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි කාවින්ද ඔයා මතක තියාගන්න අප්‍රේල් 21 වෙනිදා මාර්තු 31 වෙනිදා මේ තිබිච්ච පාස්කු දිනේ දවසේ රනිල් වික්‍රමසිංහ ඔයා ගෙදර ආපු එක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඔයාලට කියන්න කාරණාවක් තියෙනවා. ඒ තමයි පාස්කුව ඉස්සරහට දාලා සජිත් ප්‍රේමදාසට හුරේ දාලා රනිල්ව හුරතල් කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද පාස්කුව කියන්නේ මේ වෙනකොට ඕනාවටත් වඩා දේශපාලඥයෝ විසින් කර තියාගෙන ගිහිල්ලා තමන්ගේ දේශපාලන ඕනෑ එපාකම් ඉෂ්ට සිද්ධ කරගන්න පාවිච්චි කරපු මාතෘකාවක් නිසා. එහෙම පාවිච්චි කරපු කවුරුත් මේ පාස්කු දින ප්‍රහාරය නිසා මිය ගිය 273 දෙනාගේ ජීවිත ගැන කතා කරේ නැහැ. ඔවුන්ට වග කියන වග වෙන මට්ටමට පත්ුනේ නැහැ. එහෙම කරනවා කියලා කිව්වා විතරයි. ඒ වගේම අදටත් වින්දිත භාවයට පත් වෙලා ඉන්න 500කට අධික ඒ මිනිස්සු දූපුතුන් පවුල් දිහා
ඔවුන් නැවත හැරලවත් බැලුවේ නැහැ. ඒ නිසා ඔයා කතෝලික මන්ත්‍රී කෙනෙක් විදියට සහ සමගි ජන බලවේගයේ ක්‍රිස්තියානි කමිටුවේ ඉන්න කෙනා විදියට මතක තියාගන්න, රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ පාස්කු දින ප්‍රහාරයේ මේ වෙනකොට පැහැදිලිව අපි කියන්නේ විත්තිකාරයෙක් කියලා. ඇයි? රනිල් වික්‍රමසිංහ 2019 අප්‍රේල් 21 වෙනිදා මේ පාස්කු දින ප්‍රහාරය වෙනකොට මේ රටේ අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මොනවද කිව්වේ? මාව ආරක්ෂක මණ්ඩලයට කැඳවුවේ නැහැ කිව්වා. මට එහෙම කිසිම දෙයක් කරන්න බලයක් තිබ්බේ නැහැ කිව්වා. එහෙම කියපු රනිල් වික්‍රමසිංහ ඊට පස්සේ කිව්වා, මම බලයට ආපු ගමන් මම ස්කොට්ලන්ඩ් යාර්ඩ්කට මේක බාර දෙනවා කිව්වා. විදේශීය විමර්ශනයක් ආරම්භ කරනවා කියලා කිව්වා. විදේශීය ඒ රහස් පරීක්ෂක ඒජන්සිත් එක්ක එකතු වෙලා. හැබැයි එයා ජනාධිපති වෙලා දැන් අවුරුදු දෙකක් ගත වෙලා පාස්කු දින ප්‍රහාරය වෙනුවෙන් ඔය කියන රනිල් වික්‍රමසිංහ එක අල්ප මාත්‍රයක දෙයක් කරේ නැහැ. ටිරාන්නලස් බයිලගක හිටියා මිසක්ක මේ වෙනකන් කරපු කෙංගෙඩියක් නැහැ. එහෙම රනිල් වික්‍රමසිංහව පාස්කු දවසේම ඔයාගේ ගෙදර ගෙනිහිල්ලා රසබොජුන් දුන්නට අපිට කමක් නැහැ. හැබැයි ආපහු කියනවා, පාස්කෝ ඉස්සරහට දාලා සජිත්ට හුරේ දාලා රනිල් වික්‍රමසිංහව හුරතල් කරන වැඩ ලෑස්ති වෙන්න එපා. එහෙමුණොත් මීළඟ කතාව අපි මීට වඩා ගොඩාක් වෙනස් වෙනවා මහත්තයෝ. පැහැදිලිව ඒක කියන්නට ඕනි. ඊළඟ තමයි, අපි දන්නවා ප්‍රශ්න මොනා තිබ්බත් ගැටලු මොනා තිබ්බත් මේ මොහොතේ අපි රටක් විදියට සිංහල අලුත් අවුරුද්ද සමරන්න අපේක්ෂාවෙන් ඉන්නවා. ඇයි? පහුගිය කාල සීමාව තුළම අවුරුදු 3-4ක්ම අපිට සිංහල අවුරුද්ද කියන්නේ අපෙන් ගොඩක් දුරස්භාවයට පත් වුණා. අපි ආර්ථික වශයෙන් වැටිලා, අපි මානසිකව වැටිලා, අපි කොරෝනා හින්දා වැටිලා, දේශපාලන අරගල හින්දා අපි වැටිලා, මේ වගේ ගොඩක් දේවල් නිසා. හැබැයි දැන් මිනිස්සු තමන්ට කන්න පුළුවන් පොල් සම්බෝලේ බතයිද, ඒක කන්න ලෑස්ති වෙනවා. මිනිස්සු තමන්ට කන්න පුළුවන් චීත්තේ සරමයිද, ඒක අරගෙන මිනිස්සු මේ අලුත් අවුරුද්දට සූදානම් වෙනවා. ඒ නිසා පීපල්ස් ටුමොරෝ සංවිධානයේ විදියට අයි මේ මොහොතේ සියලුම රටවැසියන්ට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා, සැබෑ වෙනසක අරුණලු දකින්න ලැබෙන, සැබෑ ක්‍රම වෙනසක පංගුකාරයන් වෙන්න ලැබෙන, රටට ආදරය කරන මිනිසුන්ගේ සැබෑ නියෝජිතයන් රට පාලනය කරනු ලබන සැබෑ රාජ්‍ය පාලනයක් ස්ථාපිත වෙන, රටට ආදරය කරන මිනිසෙක් මේ රටේ ජනාධිපති වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. බෙහෙවින් ස්තුතියි. You're watching the Lifetraveler channel.